මහන්සේ ප්‍රකාශ කරපු කාරණේ සත්‍යක් තියෙනවා. මොකද එක පැත්තකින් භාණ්ඩ මිල වැඩි කරලා පරිභෝජනය අඩු කරලා දිනු රටක් වුණා කියලා කියන්න බෑනේ. ඒ කාරණේ සාධාරණයි. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ නමක් විදිහට රටේ ජනතාවගේ අදහස් පිළිබඳව උන්වහන්සේට දැනෙනවා. ඒ හින්දා මම විශ්වාස කරනවා ආණ්ඩුවක් විදිහට එක පැත්තකින් මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම භාණ්ඩයක්ම නිෂ්පාදනය කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා බිත්තර පිටින් ගෙනව වෙනුවට මේ බිත්තර ගොවියන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් සහ මේ රටේ කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕනේ. දැන් මේ අද පාර්ලිමේන්තුවේදී 52ක් ක්‍රියාත්මක වුණා. ඒ ගැන මොකද ඔබතුමාගේ මතය? ඇයි 50 ඉදිරිපත් කරයිද? ඒ පිළිබඳව අපි සාකච්ඡා කළ බලමු. පක්ෂයක් විදිහට ඉදිරි කාලෙදී අපි ගන්න තීන්දුව. ඉතින් පෞගිය කාලේ දිගින් දිගටම 50 ගෙනාවනේ. හැබැයි ඉතින් රටට අහිතකර කාරණාවක් තියෙනවා නම් ඒ පිළිබඳව අපි ආණ්ඩුවක සාකච්ඡා කරලා කරන්න ඕන වෙනස්කම් කරනවා. දැන් BOI එක පවා වෙන විකුණන්න හදන උදේට චෝදනා කරන ඔබතුමාලා මොන මතයක් දැන් ඉන්නේ? BOI එක කියන ආයතනය විකුණන්න බෑ. හැබැයි ආයතනය ප්‍රතිව ගත කළ යුතුයි. මොකද විශේෂයෙන්ම මේ රටට ආයෝජකයෝ ගේන්න ඕන නම් ඔය තියෙන ප්‍රොසෙස් එක එහෙම නැත්නම් මේ තියෙන ප්‍රූවල් නැත්නම් අවසර ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරලා කෙටි ක්‍රමවේදයක් හඳුන්වා දෙන්න ඕනේ. ඉතින් ඒ සහන ලබා දෙනව නම් විදේශීය ආයෝජකයෙක්ට දේශීය ආයෝජකයන්ටත් යම් සහනයක් ලබා දීමට අවශ්‍ය වැඩපිළිවෙළ ඒ තුළ ක්‍රියාත්මක වෙන්න ඕනේ. දැන් මේ රජයේ ගෙනියන ක්‍රියාමාර්ගෙත් එක්ක එකඟ වෙන්න පුළුවන්ද ඔබතුමාට? සමහර කාරණාවට අපි එකඟ වෙනවා. දැන් සමහර කාරණාවට අපි එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැති කාරණා පිළිබඳව අපි පක්ෂයක් විදියට අනුව දැනුවත් කරනවා. මන්ත්‍රීතුමා, දැන් මේ ඊයේ අපි දැක්ක ප්‍රකාශයක් කරන ජනාධිපතිවරණය තමයි මුලින් එන්නේ කියලා. දැන් ඔබතුමාලා බලාපොරොත්තු වෙච්ච දේ එතනින්ම නැති වෙනව නේද? අපි ප්‍රයත්නෙම ව්‍යවස්ථාපිතව මේ රට ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණයට අපි සූදානම්. ඒ නිසා අපි ඒ මැතිවරණයට මුලින්ම සූදානම් වෙලා ඉන්නේ. ඉතින් පැහැදිලිවම ඉදිරියේ තියෙන ජනාධිපතිවරණයක් නම් මම දැක්ක අද ජනාධිපතිතුමා පිළිබඳව ප්‍රකාශයක් කරලා තියෙනවා කියන කාරණේ කැබිනට් මණ්ඩලයට. ඉතින් අපි ජනාධිපතිවරණය මොනවද සූදානම්? දැන් මහමැතිවරණය එතකොට මොකද වෙන්නේ? ඔබතුමාලා ඒකත් ඉල්ලුවනේ. එහෙම මතයක් කියන්න. මහමැතිවරණය තියන්න ඕනේ. මහමැතිවරණය තියන්න ඕනේ. ප්‍රාදේශ සභාව පළාත් සභාව තියන්නත් ඕනේ. ඉතින් ඒඳා ඒක මතයක් නෙවෙයි. ඒක කළ යුතු කාරණයක්. තේنده ඉස්සෙල්ලා තියෙන ජනාධිපතිවරණය මහමැතිවරණයේ කාරණේදී ජනාධිපතිතුමා තීන්දුව කරන ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය කියලා. ඉතින් ඒකේ තුමා කරේතු කාර්යයක්. ඉතින් අපිට තියෙන පක්ෂයක් විදිහට ඒක ලෑස්ති වෙන එක. ඉතින් ජනාධිපතිවරණය තිබ්බා කියලා පාර්ලිමේන්තුවක් නොතියෙන්න බෑනේ. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනේ. දැන් ජාතික සම්බන්ධ විකුණන කතාවේදී ඔබතුමාල සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හිටියේ. දැන් මේ දිගින් දිගටම මේ වගේ දේවල් වෙද්දී මොකද්ද කරන්න පුළුවන් ක්‍රියාමාර්ග? පැහැදිලි අපි ආණ්ඩුවක් විදියට ආණ්ඩුවට අපි දැනුවත් කරලා තියෙනවා අපේ විරෝධතාවයේ යම් ආයතනවල ඒ ගැතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඉතින් අපි විශ්වාස කරනවා ආණ්ඩුව සාධනීය විදියට ඒවට අහුම්කන් දෙයි. ඒ වෘත්තීය සමිති නියෝජනයක නියෝජිතයන් එක්ක සාකච්ඡා කරයි. ඒ සේවකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට මේ පිළිබඳව තීන්දුවක් ගනී. ඒ වගේම විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව සහ මෙරට ඒකීයත්වයේ පිළිබඳ බලපාන කාරණා තියෙනවා නම් ඒ පිළිබඳව ජනවරමකින් එන්න ඕනේ. ඉතින් එන්න ඒක ඊළඟ මැතිවරණය පස්සේ පුළුවන්. දැන් ජනාධිපතිතුමාම කියලා තියෙනවා නම් ජනාධිපතිවරණයක් එනවා කියලා කලබලයක් වෙන්න ඕනේ නැහැ. තව මාස කිහිපයක් තියෙනවා. ඔබතුමාලගේ දැන් මේ අපේක්ෂකයා තාම පොඩ්ඩක් ප්‍රමාදයි නේද? පොඩ්ඩක් මොකක්ද කිසිම ප්‍රමාදයක් නැහැ. ඉතින් අපි මැතිවරණය ආවම අපේක්ෂකයා පිළිබඳව අපි දැනුවත් දෙන්න. කිසිම ප්‍රමාදයක් නැහැ. පොහොට්ටුව දැන් මේ වර්තමාන ජනාධිපතිවරණයත් එක්ක පොඩි සංදානගතයක් තියෙනවා. තාම ඒක නැද්ද? දැනටත් අපි මේ ආණ්ඩුවත් එක්ක අපි වැඩ කරනවා. සහ මේ ආණ්ඩුව පත් උනේ අපි හින්දා. ඉතින් ඔය කියන සංවර්ධනයක් කරා නම් ඒ කරන්න පුළුවන් හැකියාව ලැබුණත් පොහොට්ටුව සහයෝගය දීපු නිසා. ඉතින් ඉදිරි මැතිවරණයකට මේ කාල සීමාවේ පස්සේ හැදෙන සංදානයක් හෝ ආණ්ඩුවක් පිළිබඳව අපි මීට වඩා සාකච්ඡා කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ ගැන මොකද දැනට හිතෙන්නේ? ඒ දේශපාලන පක්ෂය මැතිවරණයට උගාක් කලින් ලෑස්ති වුණා. ඒක හොඳයි. ඉතින් මම හිතන්නේ එතුමාලා මේ විදිහටම මැතිවරණ ව්‍යාපාරේ නියත වෙන්න ඕනේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්නේ. ගෙවල් ගිනි තියලා මිනිස්සු මරලා වාහන බස් ගිනි තියලා දේශපාලනය කරන වෙනුවට හැකිතාක් උත්සාහ කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව ඉන්න. ඉතින් සමහර වෙලාවට ඉතින් එයා ඒකිනුප්පිට පයින්නවා. ඉතින් මම හිතනවා ඉස්සරහට එම් පයින්නත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඔහොම මැතිවරණය කරගෙන යයි කියලා.